පොල්ලංකා ඉංජිනේර් YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ඇඳපු plan එක කොහොමද paper එකකට දාගන්න කියලා. මේ තියෙන්නේ අපි ඇඳපු plan එක ඊට පස්සේ section එක ඊට පස්සේ front elevation එක साइड डेलिवेशन एक दोर जनल एतुलत करल हदागत्त में टेबल एक इट पासे कालुगा लत्तिवारम वैलाट मां कालिम प्लान एक आंदीना कोट मां की हुआ में लेयर्स जाटते अपट विशेष लेयर्स देखा खदागान्नों ना कियला इका माजिन अनित्ते का टेम्प कियला ए देखा तमाई अपट में पेपर एक कट दान वैदगात्तना लेयर्स देखा अपि देम्बलमु කොහොමද පේපර් එකකට දාගන්නේ කියලා අපි දැන් මේ මොඩල් යටතේ තමයි මේ ප්ලෑන් එක ඇඳදී ඊට පස්සේ මේ මොඩල් කියන ස්ථානෙට එහා පැත්තෙන් තියෙනවා ලේඅවුට් 1 ලේඅවුට් 2 කියලා දැන් කළු පසුබිම තමයි මේ මොඩල් එකේ තියෙන්නේ ලේඅවුට් 1 කියලා එක එකට ගියාට පස්සේ මේ බලන්න අලු පාර නැත්තම් සුදු පාට පසුබිමක් තමයි ඔයාලට දකින්න වෙන්නේ ඊට පස්සේ මෙතන උඩා කොටු ඉඳලා විශාල කොටු දක්වා කොටු හතරක් මම ඇඳලා තියෙනවා මේ කුඩා කොටුව A4 එක ඒ කියන්නේ අපේ half sheet ප්‍රමාණය size එක තමයි A4 ඊට පස්සේ ඊටත් තරමක් ලොකු එක A3 ඊටත් පස්සේ A2 ඊට පස්සේ A1 කියලා paper size හතරක් මම ඔයාලට A4 මෙතන මම ඔයාලට සඳහන් කරලා තියෙන්නේ. දැන් ඒකත් ඊට කලින් අපිට වැදගත් වෙනවා ඔයාලට පේනද මේ සුදු පාට තීරුව. මේ සුදු පාට තීරුවේ අපි ඇඳපු plan එක අපි එහා පැත්තේ model පැත්තෙන් ඇඳ plan එක තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ඒ plan එක ගන්න පිළිවෙල මම ඔයාලට පෙන්නන්නම් දැන්. දැන් බලන්න අපි ඉස්සෙල්ල අපි paper size එක අඳින විදිය බලමු. අපි දැන් මෙතන layers වල යන්න ඕන margin කියලා layer එක ඉහළට ගන්න ඕන. margin කියලා layer එක ඉහළට අරගෙන අපි rectangle ටික අඳින හැටි බලමු ඉස්සෙල්ලා. rectangle click කරන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ල අඳිමු A4 එක. A4 එකේ dimension එක තමයි 11.5 කියලා ටයිප් කරලා කමා දාන්න ඊට පස්සේ 8.25 කියලා ටයිප් කරලා enter කරන්න මේ වලට දැන් A4 size එක මෙන්න මේ විදිහට තමයි ඇඳුනේ අපි ඒක ඉහලින් තියමු මේ වගේ ඊට පස්සේ අපි ඒ ට්‍රී එක බලමු අදින විදිය රෙක්ටැන්ගල් ඒකේ තියෙන 16යි ඔයාලට පේන ඇති මෙතන 16.5 වැඩි කිරීම 11.5 මෙහෙම මේ විදියට තියලා තමයි අකුරු ටික ටයිප් කරන්න ඕන 16.5 කමා 11.5 टूल मेटिक मेम अरगण वाला पेन तमें मेती इट पास ए टू एक रेक्टांगल एक तीन डिमेंशन अंगा बिसी तून वेडिकी में दास दस मह अंगा बिसी तून कमा दास दस मह
ඊළඟට අපි ලොකුම paper size එක තමයි A1 එක. ඒක 33 වැඩි කිරීම 23. නැවතත් rectangle 33,23. දැන් ඔයාලට පේනවති මම paper size ටික මෙහෙම ඇඳගත්තා. මම මේ ලියලා තියෙන ඔයාලට dimension ටික බලා ගන්න. එතකොට මේක A4, මේක A3, මේක A2, මේක A1. මේ විදිහට තමයි අපි කොටු ටික, ඒ කියන්නේ rectangle ටික ඇඳගන්නේ. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත rectangle වලට ඇතුළට අපි margin එකක් තියන්න ඕන. ඒකට යන්න ඒක කරන්න offset ගිහිල්ලා දශම 5 කියලා type කරලා enter කරන්න. ඊට පස්සේ මේ අපි ඇඳපු rectangle වලට මේ විදියට දෙන්න. කියන්නේ මේ හතරම මම පෙන්නන්නේ ඒ හතරම අඳින විදිය එක එකවර. කියන්නේ අපේ plan එක මේ මේ size වලින් මොකකට දාන්න වේද දන්නේ නැහනේ. අපි තාම ඒක බැලුවේ නැහැ. ඊට පස්සේ අපි දැන් මේ ඇඳගත්ත දශම 5ක් කියලා මේ ඇතුළට ඇඳගත්ත කුඩා rectangle තව මෙන්න මේ මේ පැත්ත නැවතත් තා පොඩ්ඩක් ලොකු කරගන්න ඕන. ඒකට මේ ඇතුළ මේ තියෙන rectangle එක මෙහෙම click කරන්න. click කරාම point ටිකක් ඔයාලට පෙන්නනවා මේ බලන්න. ඊට පස්සේ අපිට මේ පැත්ත තමයි වැඩි කරගන්න අවශ්‍ය. මෙතන මැද point එක click කරලා මෙහෙම එහාට ඇතුළට අදිනකොට ඔයාලට පේනවා ඇති මේ rectangle එකට මොකුත් හානියක් වෙන්නේ නැති වෙන්න මේක ගමන් කරනවා. එතකොට අපි දශම 5 කියලා type කරලා enter කරාට පස්සේ ඒ පැත්ත පමණක් ලොකු වෙනවා. ඒ කියන්නේ අපි චිත්‍රයක් අඳිනකොට උනත් margin එක මෙහෙම තියලා තමයි අපි චිත්‍රය අඳින්නේ. ඒ පැත්ත සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලොකු ස්පේස් එක වැඩියෙන් තියලා තමයි අපි පේපරේ හදා ගන්න ඕන. මේකටත් ඒ වගේ මේ ටිකක් කරන හැටි බලමු. මෙහෙම ඇතුළ රෙක්ටැන්ගල් එක ක්ලික් කරා මැද පොයින්ට් එක මෙහෙම මැද පොයින්ට් එකෙන් හලලා එහාට ඇද්දට පස්සේ දශම 5 කියලා ටයිප් කරන්න මේ විදියට. ඒ හැම එකෙම මේ වගේ ඇතුළට යනවා දශම 5ක්. මේකෙත් ඒ වගේ. නැවතත් මේකේ අපි සාමාන්‍යයෙන් මොන পেපර් එකට දැම්මත් මේ වගේ ඒ පැත්ත ස්පේස් එක ටිකක් වැඩියෙන් තියලා තමයි අපි plan එක අඳින්න ඕන. දැන් අපි margin එකට දාලා ඉවරයි. ඊට පස්සේ අපි මේ තියෙන්නේ මෙන්න මෙතන මේ සුදු පාට තීරයේ තියෙන ටික අපිට ගන්න අවශ්‍යයි. ඒක අපි copy ගිහිල්ලා මේක අපි මේකේ copy එක ගන්නවා. click කරලා මේ වගේ copy එක මෙහෙම එළියට ගන්නවා. එළියට ගත්තට පස්සේ අපි මේකේ ලේයර්ස් එක වෙනස් කර ගන්න ඕන. අපි ලේයර්ස් එක වෙනස් කරගන්නේ මේක අපි දාගන්නවා temp එකට. මේක click කරන්න. click කරාට පස්සේ මෙතන ඇවිල්ලා තියෙන කොහොමත් temp එකට තමයි මේ වගේ temp layer එකට මේ වගේ දාගන්න. එතකොට මේක click කරාම මෙතන ඉහළින් පේන්නනවා තියෙන layer එක මොකද්ද කියලා temp. ඊට පස්සේ අපිට දැන් මේ plan එකේ අවශ්‍ය අපිට දැනට අවශ්‍ය නැති ගොඩක් දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බලන්න ඔයාලට අපි දැන් ඇඳපු plan එක තමයි මේ තියෙන්නේ. අපි model එකට නැවතත් යමු. මෙන්න මේ ටිකනේ අපිට ඕන වෙන්නේ. නමුත් මම මේ ගොඩක් දේවල් මේකේ ඇඳලා තියෙනවා. ඒ ටික අපිට අවශ්‍ය නැහැ. අපිට මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ මේ plan එකට දාගන්න. ඒක නිසා අපි මේක හොඳට මෙතන මවුස් එකේ මැද මේ වගේ කරකවල බලන්න ඕන මූ කරලා මේකේ අපිට අවශ්‍ය ටික මොනවද කියලා මෙන්න මෙතන මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපි දැන් මේ ඇඳපු එක නැවතත් ක්ලික් කරලා ඊ අවශ්‍ය ටික අපි ලං කර ගන්නවා මේ වගේ. මේ වගේ අපි ලං කර ගන්නවා. මේ විදියට ඒක කුඩා කරලා
අපිට අවශ්‍ය දේ පමණක් මේ වගේ ලං කර ගන්න. දැන් මෙතන අපිට මේ ඩ්‍රෝවින් එකට ඒ කියන්නේ මේ ප්ලෑන් එකට අවශ්‍ය නැති අත්තිභාරමකුත් මෙතන තියෙනවා. ඒකත් අපි අයින් කර ගන්න ඕන. මෙන්න මේ වගේ එක වැහෙන්න. දැන් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් අපි දැන් මේ කළුගල් අත්තිභාරමට තියෙන වෙන ස්කේල් එකක්, මේ ටිකට තියෙන වෙන ස්කේල් එකක්, ජනෙල් දොරවල් වලට තියෙනෙත් මේ මේ අපි ප්ලෑන් එක ඇඳපු ඒ ස්කේල් එක. අපි දැන් මේකට කොපි තුනක් ගමු. මේකෙන් කොපි තුනක් අරගෙන මම මේක කරන හැටි පෙන්වන්න ඕනට මේ වගේ. දැන් මේ එක වගේම කොපි තුනක් තමයි ගත්තේ. කොපි තුනක් අරගෙන අපි දැන් මේක අපි මෙහෙටම කිට්ටු කරගන්නවා. ෆවුන්ඩේෂන් එකේ එකත් මේකේ අතහැරිලා මේ ටික විතරක් අපි ගන්නවා. අපි තව ටිකක් මේක ලං කරගන්නවා. දැන් අපිට මේක ස්කේල් එක ඉස්සෙල්ලා හදා ගන්න ඕන. හරිද? ඊට පස්සේ අපි මේක ස්කේල් එක හදා ගන්න ඕන. අපි නැවත දෙවෙනි රෙක්ටැන්ගල් එකට යමු. ඒකන දැන් අපි මේ මැද ටික ගත්තනේ. ඊට පස්සේ මේ ක්ලික් කරලා ජනෙල් දොරවල් විස්තර විතරක් වෙන්න මේ කොටුව හදා ගන්නවා. මේ විදියට ඊළඟ කොටුවට යමු. අපි දැන් මේ ජනෙල් දොරවල් විස්තරත් ප්ලෑන් එකත් අපි ඇතුළත් කරා. ඒ දෙකම අපිට මේක වැඩක් නැහැ. අපිට ඕන මේකේ ෆවුන්ඩේෂන් එක විතරයි. මේ විදියට දැන් මේකේ ෆවුන්ඩේෂන් එක මේක තියෙනවා. දැන් මෙතන ප්ලෑන් එක ඒ ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ජනෙල් දොරවල් විස්තර වෙනම තියෙනවා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක තියෙනවා. දැන් බලමු පිළිවෙලකට මේ ටික අපි ස්කේල් හදාගන්නේ කොහොමද කියලා. අපි ස්කේල් එකට ඇඳට අපි මෙතන යටින් හදාගන්න ඕනි ස්කේල් එක නැවත. අපි ඉස්සෙල්ල මේක හදාගන්න හැටි බලමු. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දශම ගාණක් මෙන්න මෙතන ඔයාලට සඳහන් වෙනවා. ඒ කියන්නේ මේක ස්කේල් වලට නෑ. අපි මෙතන ඊ හිස ක්ලික් කරාට පස්සේ අපේ දාගන්න ඕන ස්කේල් ටික මෙතන එනවා. එතකොට මේක 1-8 ස්කේල් එකට අපි ක්ලික් කරගන්නවා. හදාගන්න ක්ලික් කරා. දැන් ඔයාලට පේන ඇති ප්ලෑන් එක ටිකක් ලොකු වෙලා ගියා. අපි දැන් මේක පොඩ්ඩක් නිකන් දිග්ගෑරලා වගේ පොඩ්ඩක් බලන්න ඕන අපි ගත්ත ප්ලෑන් එකට මොකද්ද උනේ කියලා. මේ වගේ. ඒ කියන්නේ දැන් ස්කේල් එක හැදිලා තියෙන්නේ. අපි දැන් මෙතන දැන් අපිට ඉඩ මදි. අපි මේක වෙන තැනකට චුට්ටක් අරන් යන්න ඕන. මොකද මේක දැන් ස්කේල් වලට හැදුනනේ. හැදිච්ච නිසා මේක මේ වගේ අපි ටිකක් ලොකු කරලා බලන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති දැන් ස්කේල් එකට හැදුනා. මේ වගේ මේ ටෙම්ප් එක මේ වගේ ක්ලික් එහාට එහාට කර කර බලන්න ඕන. මේ වගේ දැන් අපි ස්කේල් එක මෙහෙම හදාගත්තට විතරක් මදි. දැන් බලන අය ක්ලික් කරනකොට මෙතන පහලින් 1-8 ස්කේල් එකට හැදිලා තියෙනවා. නමුත් මේක ක්ලික් කරලා අපි මේ බලන්න නැවත ක්ලික් කරලා රයිට් ක්ලික් කරන්න ඕන. රයිට් ක්ලික් කරාට පස්සේ මේ වගේ විස්තර ටිකක් එනවා. ඒකේ ඩිස්ප්ලේ ලොක් කියලා එකක් තියෙනවා මෙතන. අපි ඒකට දාගන්න ඕන මේ ඩිස්ප්ලේ ලොක්. ඒකට දාගන්න ඉයර්ස්. දැන් නෝ යටතේ තමයි තියෙන්නේ. ඉයර්ස් කියලා යටතේ දාගන්න. එතකොට මේක ස්කේල් එක මුකුත්ම වෙනස් වීමක් වෙන්නේ නැහැ. දැන් අපි ඒක හදාගත්තා. ඊට පස්සේ අපි බලමු අපේ ඉතිරි මේ තාම කුඩාවට තියෙන තාම්මෙන් කුඩාවට තියෙන්නේ පෙනුනේත් නැහැ වගේ. මේ ස්කේල් එකට තාම හදාගත්තේ නැහැ. එතකොටනේ ස්කේල් එකට හදාගත්තට පස්සේ තමයි මේක ලොකුවට එන්නේ. දැන් අපි මේ අපි ඇඳපු ජනෙල් දොරවල් විස්තර ටිකත් මෙහාට පොඩ්ඩක් ගමු. නැත්තම් මේක ස්කේල් එක හදාගෙන එනකොට මේක ලොකු වෙනවා. අපි නැවත මේක ක්ලික් කරනවා. මේ බලන්න මෙතන යට ස්කේල් එක නැහැ තාම. මේක ක්ලික් කරා.
එතකොට ඒකත් හදා ගන්න ඕනේ එකට අට ක්ලික් කරන්න දැන් ඔයාලට පේන තියෙක ලොකු වෙලා ගියා අපි නැවතත් මේක පොඩ්ඩක් මෙහෙම බලන්න ඕනේ දිග ඇරලා මේ වගේ ඒකත් ස්කේල් එකට හැදුනා මේ වගේ හතර පැත්තෙම ඔයාලට පොඩ්ඩක් බලන්න මේ වගේ දැන් තියෙනවා මේ ලේඅවුට් එකට සමහර වෙලාවට මේ දැම්මට පස්සේ අපි ඇඳපු ලේයර්ස් පොඩ්ඩක් ඔයාලට පැහැදිලි මදි ඇති පැහැදිලි නැති බවක් පේනවා නමුත් අපි මොඩල් එකට ගිහිල්ලා බලනකොට අපි යම්කිසි කලර් එකක් මේ දීලා තියෙනවා ඒක හොඳට පේනවා නමුත් ලේඅවුට් එක එච්චර ඒ කලර් එක එච්චර පැහැදිලි වෙන්නේ නැහැ නමුත් print out ගන්නකොට ඒක වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි ලේයර්ස් හදලා තියෙන ඒ dimension එක අනුව තමයි මේක print වෙන්නේ නැවත මේක ක්ලික් කරනවා ක්ලික් කරාම මේ අපි හදාගත්ත ස්කේල් එක මෙතන සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති ඊට පස්සේ අපි දැන් මේක ලොක් කරන්න ඕන මේක ක්ලික් කරලා ඉවරල් තමයි ලොක් කරන්න ඕන මේ ක්ලික් කරලා ක්ලික් කරාට පස්සේ රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරාට පස්සේ මෙතන ඩිස්ප්ලේ ලොක් කියන එකේ නෝ යටති තමයි තාම තියෙන්නේ ඒක යස් කරන්න එතකොට ස්කේල් වෙනස් වීමක් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි බලමු අපේ ඇඳපු ෆවුන්ඩේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතා කුඩාවට පේන්නේ. දැන් අපි මේක හදන්නේ 1ට 2 කියලා. අපි අර අර ටික ඔක්කොම හදු 1ට 8 කියලානේ. මේක හදා ගන්න ඕනේ 1ට 2 කියලා. මේක ක්ලික් කරන්න මේ වගේ ක්ලික් කරා. මෙතන ස්කේල් යට යටතේ මේ ක්ලික් කරාට පස්සේ මෙතන 1ට 2 කියලා මේ ස්කේල් එක පෙන්නුම් කරනවා මේ වගේ එක ක්ලික් කරන්න ඔයාලට පේනදි ටග් ගාලා ස්කේල් එක වෙනස් වෙලා ප්ලෑන් එකක් පේන්නේ නැතුව වගේ ගියා ඊට පස්සේ අපි මේ වගේ දිග ඇරලා බලන්න ඕන ප්ලෑන් එකට මොකද උනේ කියලා මේ වගේ මේ තියෙන අපි අඳපු ප්ලෑන් එක ස්කේල් වලට ඇවිල්ලා. එතකොට අපි මේ මෙහෙම කොටුව හදනකොට මේ අපි ලියපු අකුරු ඔක්කොම ඒක මේ කොටට පිටින් මෙහෙමගේ ගියොත් මේ ටික ඉතුරු ටික මැකෙනවා. ඉතුරු ටික මේ පේන්නේ ගාන්ට අකුරු ඔක්කොම ඇඳපු ටික ගාන්ට අරගන්න ඕන මේ වගේ. ඊට පස්සේ මේ ලේයර් එක පස්සේ අපි ලොක් කරලා දානවා. දැන් මේ වගේ ස්කේල් එකට හදාගත්ත එක අපි ලොක් කරගන්න ඕන. හැම එකම ලොක් කරගන්න ඕන ක්ලික් කරන්න රයිට් ක්ලික් කරාට පස්සේ ඩිස්ප්ලේ ලොක් තාම නොයට තියෙන්නේ ඉයර්ස් කියලා දාගන්න දැන් ඒකත් හදාගත්තා ඊට පස්සේ අපි දැන් මේ পেපර් සයිස් 4 මේ මෙතන තියෙන එක නැවතත් මම ඒ වගේ හතරක් මේ ඇඳලා තිනවා මම හදාගත්ත මෙන්න මේ මං මේ හදාගත්ත ටික මං පොඩ්ඩක් ළඟට මේ අපි ඇඳගත්ත ටික ළඟට කරගන්නවා මේ වගේ මේ වගේ දැන් මේ කලින් අපි ඇඳපු ඒ කියන්නේ එකට අට හදාගත්ත මෙන්න මේ සැලස් මේ ටික දාන්න පුළුවන් වෙන්නේ A4 කොලයට විතරයි එතකොට A4 කොලයට දාන්න බැරි වෙනවා ජලනි දොරවල් විස්තරත් අත්විවරම මොකද ඉඩ මදි A4 කොලයට දාන්න පුළුවන් වෙන්නේ මේ ටික විතරයි ඊට පස්සේ A2 නෑ sorry A3 එක A3 එකට දාන්න පුළුවන් මේ ඔක්කොම අපි ඇඳගත්ත ටික අපි A4 කොලයට දාන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්ලෑන් එක විතරයි එතකොට ඒකට දාන්න ඉඩමදි ජනෙල් දොරවල් විස්තරත් අත්විවරමේ විස්තරත් ඒ 3 එකට දාන්න පුළුවන් මේ ටික සේරම එතකොට මේ වගේ මම දැම්මා අපි දාන හැටි බලමු නැවත අපි දැන් ඇඳගත් එක මූ ටූල් එක ක්ලික් කරලා අපි අරගෙන යනවා මේ වගේ ක්ලික් කරා මෙතන කොනකින් අරගන්න අරගෙන මේකට මෙහෙම දාන්න අපි ලං කරගන්න ඕන අපේ ඇඳපු ටික මේ වගේ නැත්තම් මේ পেපර් එකට දාන්න බැරි වෙනවා පුළුවන් තරම් ඇඳපු ටික
අහුවෙන්න මේ වගේ මේ නිල් පාට තීරුව ඒ කියන්නේ ටෙම්ප් ලේයර් එක මේ වගේ ලං කරලා ගන්න ඕනේ ඊට පස්සේ නැවත මූ ටූල් එකකින් මේ වගේ ගාන්ට අපි පේපර් එකට දා ගන්න ඕනේ මෙතන තව කොටසක් එළියට පැනලා තියෙනවා එකක් හදා ගන්න ඕන සමහර විට දැන් අපිට මේකට ඇතුළත් කරන්න බැරි වුණොත් අපි මොඩල් එකට ගිහිල්ලා අපි ඇඳපු ටික මේ වගේ ලං කර ගන්න ඕන මේ වගේ ලං කර ගන්න ඕන අපි ඇඳපු සමහර ඒවා තා පොඩ්ඩක් මෙහි මේ ඒක කර ගන්න වෙන්නේ මොඩල් එකට ගිහිල්ලා අ ලේඅවුට් එකේ මුකුත් කරන්න බෑ මේ වගේ අපි ඇඳපු කොටස් ටික පොඩ්ඩක් ලං කර ගන්න ඕනේ ඒ කියන්නේ ලං මේ නැත්තම් සමහර කොටස් මේ වගේ අහු වෙන්නේ නැහැ. නැවතත් ලේඅවුට් එකට ගියා. දැන් ලං කිරීමක් මම කරා. මේ වගේ. දැන් ඊට පස්සේ මේ ටික දාගත්තා. දැන් බලන්න මේ ඇඳපු ටික A4 කොලයට විතරයි දාන්න පුළුවන් උනේ. අපි බලමු නැවතත් මේකේ A3 එකට දාන හැටි මේකේ කොපියක් ගන්නවා කොපි ගියා ඒ කොපිය අප මෙතනත් තියා ගන්නවා ඊට පස්සේ ඉතුරු ටික අපි දාන හැටි බලමු අපි ජනෙල් දොරවල් A ටිකත් අපි මේ වගේ අරගෙන යනවා මේ වගේ ගිහිල්ලා මෙහෙම තියනවා ඊට පස්සේ අපි අරගෙන යනවා මූ කරලා අපේ අත්තිවාරම ඔන්න ඔය විදිහට තමයි දාගන්නේ නමුත් අපි දැන් වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ අපේ මෙන්න මේ ලේයර්ස් වල මේ ටෙම්ප් කියන එක ඕෆ් කරන්න ඕන ලේයර් එක මේ වගේ බල්බ් එක ක්ලික් කරාට පස්සේ ඒක ඕෆ් වුණා එතකොට ඒක ඕෆ් වුණා කියන්නේ අපේ අපි ඇඳපු නිල් පාට තීරුව නැති වුණා මේ වගේ යාට පේනද මේ හැම එකේම ඒක නැති වුණා. ඒ වගේ අපි ලේයර් එක ඒක ඕෆ් කරගන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් මම පේපර් එකකට දාපු ප්ලෑන් දෙකක්ම තියෙනවා මෙතන. මේ වගේ. මෙන්න මේ වගේ තමයි අපි පේපර් එකකට දාගන්නේ. ඔයාලට මේක නැවත මම ටෙම්ප් ලේයර් එක මේක පෙන්නන්නම්. මේ ටෙම්ප් ලේයර් එක මෙහෙ ඕෆ් කරලා තියෙනවා අපි බලමු ඔන් කරලා මෙන්න මේ වගේ කොටු ටික තමයි තියෙන්නේ ඒක තම පස්සේ ඕෆ් කරනවා ඊට පස්සේ දැන් මේ වගේ අපි දැන් මේ තුනේ නිවසක් මේක ඒකේ පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව තුන ඊට පස්සේ මෙතන ෆවුන්ඩේෂන් තියෙනවා ෆවුන්ඩේෂන් ගණනාවක් තියෙන ඊට පස්සේ මෙතන වෝටර් ටැංක් එක තියෙනවා ඊට පස්සේ මෙතන සයිඩ් ප්ලෑන් එක මේ සයිඩ් ප්ලෑන් එක අඳින හැටිත් මම ඉදිරි වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන්ට මේ ප්ලෑන් එක සයිඩ් ප්ලෑන් එක නැහැ ඊට පස්සේ මෙතන ඉස්ටයා කේස් එකක් තියෙනවා ජලන දොරවල් විස්තර තියෙනවා ඊට පස්සේ මෙතන පහලින් අකුරු ඒ කියන්නේ අපේ කස්ටමර්ගේ නම සහ ලිපිනය මෙතන සඳහන් වෙනවා ඊට පස්සේ මෙතන චාටර්ඩ් ඉංජිනියර් කෙනෙක් සයින් කරන්න ඕන ඊට පස්සේ මෙතන signature of applicant අයිදුම් කරු ඊට පස්සේ approve එක ඊට පස්සේ මෙතන කවුද මේ plan එක ඇන්ද කියලා මෙතන සඳහන් වෙනවා මේක අර මං ඔයාලට කියලා දුන්න paper size 4 එකක්වත් නැහැ මෙතන මොකද දැන් මෙතන plan එකේ සාමාන්‍යයෙන් ගොඩක්ම ඇතුළත් ගොඩක් දේවල් ඇතුළත් එතකොට බලන්න මේ ඔක්කොම ඇතුළත් කරන්න ගියාම ඒ A1 කොලේට දාගන්න ඉඩ මදි. එතකොට මම මේක මම හිතලා ඇඳගත්ත paper size එකක්. ඒක අපිට පස්සේ ඔයාලට පුළුවන් වෙනකොට ඒක ඒ හැකියාව මේ ඔයාගේ ඔයාලගේ හැකියාවෙන් ඒක paper එකට දාන්න පුළුවන්. දැනට මම අර කියලා දුන්නේ ඔයාලට ඒ paper size එක දැනගන්නත් පුරුදු වෙන්නත්. එතකොට අපිට මේ වගේ item ගොඩක් එනකොට අපිට paper එකක් අපි අමුතුවෙන්ම නිර්මාණය කරගන්න ඕන. අපි දැන් මේ ලේයර් එක ඕෆ් කරන හැටි බලමු ලයින් ලේයර්ස් ගියා මේ ටෙම්ප් කියන ලේයර් එක ඕෆ් කරාට පස්සේ ලස්සනට පිළිවෙලට අපේ අයිටම් ටික මේ පේපර් එකට ඇතුළත් වෙලා දිනවා ඊට පස්සේ දැන් print
ප්‍රින්ට් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ නැවත තව බලමු ප්ලෑන් එක. ඒකෙත් ඔයාලට මේ A4 කොලෙට දාපු ඩ්‍රෝවින් ටිකක් මේ තියෙන්නේ. අපි මේකෙත් මෙන්න මේ තියෙන්නේ අපි අර A1 එකට දාගත්ත ප්ලෑන් එකක් මේ තියෙන්නේ. කලින් ප්ලෑන් එක මම පේපර් එක මම හදාගත්ත එකක් තිබුණේ. ඔයාලට පේන්න ඇති මේ A1 කොලේ. එතකොට ඒකේ ගොඩක් සමහර ඒවා අඩු මේකේ අඩුයි. ඒක නිසා A1 කොලේට දාගන්න පුළුවන් වුණා. ඒකෙත් සයිඩ් ප්ලෑන් එක මේ වගේ තියෙන්නේ. අපි බලමු මේ පොඩක් මොඩල් ගිහිල්ලා කොහොමද සයිඩ් ප්ලෑන් එක තියෙන්නේ කියලා. මේ තියෙන සයිඩ් ප්ලෑන් එක මේ වගේ සයිඩ් ප්ලෑන් එකක් පස්සේ ඔයාලට මම වීඩියෝ එකෙන් ඒක සයිඩ් ප්ලෑන් එක ඩිසයින් කරන හැටි මම කියලා දෙන්නම්. එතකොට අපි දැන් මේ ඇඳපු මේ ප්ලෑන් එක තමයි මේ ස්කේල් එකට හදලා තියෙන්නේ. නැවතත් අපි ලේඅවුට් එකට යනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් පේපර් එකට දාගන්නේ. දැන් අපි නැවතත් අපි ඩ්‍රෝයින් එකට යමු. මේ වගේ. දැන් ඔයාලට පේනවා ඇති දැන් A4 එකට දැම්මා. ඊට පස්සේ A3 එකට දැම්මා. තව මෙතන අඩුයි අපේ සයිඩ් ප්ලෑන් එක. එතකොට දෙමහල් නැත්තම් තෙමහල් නිවසකට ඕන වෙනවා අපේ පඩි පෙළ. ඒ කියන්නේ ස්ටයා කේස් එක නිර්මාණය කරන්න කොහොමද කියලා. ඒ අපි තට්ටු දෙකේ නැත්තම් තට්ටු තුනේ නිර්මාණ අපි කරනකොට ඒක ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. අපි නැවත මොඩල් එකට යමු. ඔන්න ඔය ටික තමයි අපි මේ ඇතුළත් කරන්න ඕන. දැන් අපි මෙතන ලේයර් එක අපේ ටෙම්ප් ලේයර් එක ඕෆ් කරලා තියෙන මේ ලේයර්ස් වල අනිත් ඔක්කොම ලේයර්ස් ඔන් එකේ තියෙන ටෙම්ප් එක විතරයි අපි ඕෆ් කරලා තියෙන්නේ. මොකද print out එක ගන්න ගියම් නැත්නම් එතනත් කොටු කොටු ටික අපිට අමතක වෙලා සමහර විලාවට ඒක ඕෆ් කරලා නැති වෙන්න පුළුවන්. හොඳට බලන්න ඕන පේපර් එක දාලා print out ගන්න යනකොට අපි මේ ලේයර් එක මෙතන ඕෆ් කරලාද කියලා මේ ලේයර්ස් ක්ලික් කරලා බලන්න ඕන. නැත්නම් ඒක සමහර වෙලාවට ඇත්තටම අමතක වෙන්න පුළුවන්. එතකොට මේ රතු පාටින් තියෙන්නේ මාජින්. අපි දීපු ලේයර්ස් වල ඩිමෙන්ෂන් අනුව මේ ටික ඔක්කොම print වෙනවා. තව බලන්න ඕන ඔයාලා මේ ලේයර්ස් වල මතක ඇතුව මෙන්න මෙතන මේ n යටතේ තියෙන මේ නිකම් ලයිට් වගේ සලකුණක් තියෙන මේ නිකම් බල්බ් එකක් පත්තු වෙනවා වගේ ඒවා මේ වගේ ඔයාලට පේන ඇති මෙතන ක්ලික් කරාම ය ලේයර්ස් වල වෙනසක් වෙනවා. එතකොට මේ ලේයර්ස් ක්ලික් කර වැරදිලවත් ක්ලික් කරලා තිබුණොත් ඒ ලේයර්ස් print වෙන්නේ නැහැ. ඒක හොඳට බලන්න ඕන. මේ වගේ ඒ කියන්නේ print out ගන්නකොට ඒ ලේයර් සමහර වෙලාවට අපේ අතින් off වෙලා තියෙන පුළුවන්. මේවල් off වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕන. අපි දැන් කොහොමත් මෙතන ටෙම්ප් ලේයර් එක ඕෆ් කළනේ. ටෙම්ප් එක ඕෆ් කරන්නේ මෙතනින්. මේ වලට පේනවා ඇති මෙන්න මෙතනින් මේ ටෙම්ප් ලේයර් එක ඒ බල්බ් එක විතරක් නිකන් අඳුරු කලර් එකකින් තියෙන්නේ. මේ පැත්තෙන් ඒක ඕෆ් කරලා තියෙන්නේ. ඒ වගේ හොඳ සැලකිල්ලෙන් ඔයාලා print out එකක් ගන්නකොට ඒක පොඩ්ඩක් බලන්න. අදට පැහැදිලි වෙන්නේ නැති ඔයාලට මේ පේපර් එකට දාන්නේ කොහොමද කියන එක. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, මගේ වීඩියෝ මුල ඉඳලම නරඹන්න. අද වීඩියෝ එක මුල් වතාවට නරඹන කෙනෙක් නම් පාඩම් මුල ඉඳලා බලලා හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. සුබ දවසක්.